රටක ඉතිහාසය එම රටේ ජීවනාලියයි. ඊට හේතුව රටේ වර්තමානයේ පිහිටා තිබෙන්නේ සහ අනාගතයේ ගොඩනැගෙන්නේද එම ඉතිහාසයෙන්ය. රටක වගකීමක් සහිත පුරවැසියන් තම රටෙහි ඉතිහාසය පිළිබඳව අතිශය සැලකිලිමත් වන්නේය. එසේම සෑම රාජ්‍යයකටම ඉතිහාසය සම්බන්ධව රාජ්‍ය ක්‍රියාපටිපාටියක් තිබේ. ශ්‍රී ලංකා රජය තුළද ජාතික ඉතිහාසය සම්බන්ධව විධිමත් වූ නිල ක්‍රියාදාමයක් තිබේ. එහි නිසි බලධාරියා වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාය. වර්තමානයේ එම තූරය දරන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහත්මයි. මෑතකදී පැතිර යමින් තිබෙන ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව විෂමාකාර අදහස් නිසා ජන සමාජය තුළ යම් ව්‍යාකූල වූ අදහස් ගොඩනැගී ඇත. එය ජාතික වශයෙන්ද ශාසනික වශයෙන්ද බරපතල ගැටලු නිර්මාණය කරයි. මේ සම්බන්ධව ශ්‍රී ලංකා ජනරජයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහත්මා දැක් වූ අදහසයි ඔබගේ අවධානය වෙත යොමු කරන්නේ. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳවත් බුද්ධ ධර්මය පිළිබඳවත් මිත්‍යා මත රාශියක් මෑත කාලයේ සිට ව්‍යාප්ත වෙමින් පවතිනවා. එවැනි එක් මිත්‍යාවක් තමයි බුදුන් වහන්සේ ශ්‍රී ලංකාව තුළ උත්පත්ති ලැබුවාය කියන මතය. මේ මුළුමනින්ම සාවද්‍ය කරුණු විරහිත පිළිගත නොහැකි අවිද්‍යාත්මක මතයක් ලෙස මට ප්‍රකාශ කළ හැකි. බුදුන් වහන්සේ නැතහොත් සිද්ධාර්ථ කුමාරයාණන් උපත්ය ලැබුවේ පුරාණ ජම්බුද්දීපය නැතහොත් දඹදිව කියන ප්‍රදේශයේ. මෙම දඹදිව වර්තමාන නේපාලය සහ ඉන්දියාවට අයත් භූමි ප්‍රදේශයට අයත් වෙනවා. ඒ කිසිසේත් ශ්‍රී ලංකාව නොවේ. ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ සාධක සෙවීම නිරර්ථක ක්‍රියාවක්. බුදුන් වහන්සේ කියලා කියන්නේ සැබැවින්ම මේ මහ පොළොව තුළ ජීවත් වුණ පුද්ගලයෙක්. උන්වහන්සේ යක්ෂයෙක් හෝ දෙවියෙක් නොවේ. උන්වහන්සේ මේ ලෝකයේ සිටි සැබෑ ජීවමාන පුද්ගලයෙක්. උන්වහන්සේ වැඩහිටි ගන්ධ කුටිය පවා පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තිබෙනවා. එම නිසා ඒ පිළිබඳව පදනම් විරහිත අර්ථ විරහිත මිත්‍යා මත ව්‍යාප්ත කිරීම පුරාවිද්‍යාඥයෙකු වශයෙන් අපට පිළිගත හැකි නොවේ. අප පිළිගන්නා විදිහට පුරාණ ජම්බුද්දීපය, පුරාණ දඹදිව, වර්තමාන ඉන්දියාව සහ නේපාලයට අයත් භූමි ප්‍රදේශයේ පිහිටලා තිබෙනවා. ඒ පිළිබඳව සැක කිරීමට අපට කිසිම සාධකයක් මෙතෙක් සොයාගෙන නැහැ. ඒ පිළිබඳ සාධක සෙවීමට කටයුතු කිරීමත් නිරර්ථක කාර්යයක් විදිහටයි පුරාවිද්‍යාඥයෙකු විසින් මම